මෙවලාවේ අපිත් එක්ක එකතු වෙනවා කතා නොකර බැරිම චරිතයක්. මම ලංකාවේ ඉන්න අතිදක්ෂ රංගන ශිල්පිනියක් ආදරණීය රංගන ශිල්පිනියක් චමත්කා ලක්මිනි අයබෝවා. බැනුන් අහන රංගන ශිල්පිනියක්. බැනුන් අහනවද චමත්කා? කරන වැඩවලට තමයි බැනුන් අහන්නේ වෙන නම් බැනුන් අහලා නැහැ මම. හැබැයි මන්න හිතන්නේ චමත්කාගේ මේ නිර්මාණය තුලින් නම් කවුරුත් අර බනින එකක් නැහැ. නෑනේ මේකේ මොකද? බනින්න මොකුත් නැහැ. බනින්න මොකුත් නැහැ මේකේ. මේකේ චමත්කා ලක්මිනි කියලා රංගන ශිල්පිනියක බලා ගන්න පුළුවන්. ඇයි මේ වගේ වෙනසක් කරන්න හිතුවේ? දැන් ඇත්තටම කලින් අපි කැරක්ටර්ස් බලද්දී අක්කා දායක වෙලා දෙන කැරක්ටර්ස් බලද්දී හරියට ගොසිප් වැදුනා මිනිස්සු එක එක දේවල් කිව්වා. රංගන ශිල්පිනියක් වුණාම විවිධත්වයක් තියෙන්න ඕනේ. ඒක විශේෂයෙන් කියන්නට ඕනේ. හැබැයි මේ කැරක්ටර් එක මාරම වෙනස්. මොකද හිතුවේ මේ වගේ කැරක්ටර් එකක් කරන්න? ඔයාටත් පේනවා ඇති මේකේ දැන් ඉන්න විදිහයි කලින් විදිහයි වෙනස්. මගේ බබාට මාස දෙකයි මේක මම ෂූට් කරද්දී. මේක ටිකක් මට හිතුණා මොකද අනිත් අයට මම වගේ කැරක්ටර්ස් කරපු එක්කෙනෙක්ට මේ වගේ චාන්සස් එනවා අඩුයි. ෂර්ලි අයියා සහ කලන අයියට කලන අයියා මාත් එක්ක දැනි කැමැත්තෙන් වැඩ කරා. මම ඒ ගැන සතුටු වෙනවා. මේ වගේ නිර්මාණයකින් ආයේ එළියට එනවා එන්න තියෙනවා කියන ඉඩකඩ බොහොම අඩුයි. නියුඩ් ආටිස්ට් කෙනෙක් විදිහට ඉන්ඩස්ට්‍රි එකට ආපු කෙනෙක් විදිහට. හැබැයි මට ලක් එක තිබ්බ මේ ස්ක්‍රිප්ට් එක බොහොම සුළු පිරිසක් එක්ක වැඩ කරන්න තියෙන ස්ක්‍රිප්ට් එකක් සහ හරි ෆ්‍රෙන්ඩ්ලි වැඩ කරන්න තියෙන වැඩක්. ඉතින් මේ ස්ක්‍රිප්ට් එකට කැමති වෙන්න හේතුව ඒකයි සහ මේකේ මට ප්ලේ කරන්න දෙයක් තියෙනවා සහ මට මගේ රංගන හැකියාව ඔඩියන්ස් එකට පෙන්වන්න chance එකක් තියෙනවා. දැන් කලන ගුණසේකර කියලා කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පී. ලේසි නෑ ඇත්ත එක වැඩ කරන එක. මොකද හැමෝම බලාගෙන ඉන්නවා ෆීල්ඩ් එකේ ඒ වගේ දක්ෂෙක් එක්ක වැඩ කරන්න. හැබැයි ඒ ඔපචුනිටි කාට හම්බුණා? මට කියන්නක මොකක් හරි හොඳ මෙමරි එකක් එහෙම තියෙනවා දෙන්න අතර ඇති වුණා. දැන් ෆිල්ම් එක දැන් ඕගොල්ලෝ රුගත කිරීම කරනකොට එහෙම මොන හරි හොඳ මෙමරි එකක්? මේක සති දෙකම අපි ලංකාව වටේ එක වාහනයක යනවා, කනව බොනවා, ඉන්නවා, නිදිමතක් කවුත් කොහේ හරි නවතිනවා. එහෙම ෂූට් රෝඩ් මූවි එකක් මේක. මේක හැම දවසක්ම සිනාරියෝස් ඔක්කොම අපිට මතකයි. මේක අදට දැන් අපි දෙන බලද්දි සමහර ඒවාට අපි hina වෙනවා. නිදි දෙකනේ ගියා, කලන ගියා මෙතන. පේනවා කඩාවගෙන අන්න ඒ වගේ තමයි මේ කඩාවගෙන බිඳගෙන යරගව ෂූට් කරපු වැඩක් මේක. ලොක්ඩවුන් කාලේ අනික ඒක කියන්නවනේ මේක ටිකක් ආයි ගියා මේ ලොක්ඩවුන් කාලේ, කොරෝනා කාලේ මේක එහෙම කරපු වැඩක්. ඉතින් තෙල් ප්‍රශ්න තිබ්බනේ ඒ කාලේ. ඒක කියන්න ඕනේ තෙල් ප්‍රශ්න තිබ්බනේ කොහොමද ගියේ කියලා. කොහොමද ගියේ කියලා මේක ටිකක් කාලේ ෂූට් කරපු එකක් හින්දා එහෙම ප්‍රශ්න තිබ්බනේ. කලන අයියා මට මොකක් හරි ඒකත් ලක් එකකටම තමයි මට ඒක ඉන්න පීක් ආටිස්ට්ලත් එක්ක එක ආටිස්ට් කෙනෙක් එක්ක වුණත් ඒ වැඩේ වැඩ කරන්න හම්බ වෙනවා මට. දස්සා, ඉස්රෝ අයියා, බුදු අයියා, චරිතය එහෙම මට ප්‍රසිද්ධ කියනකොට උදේ මම කියන්නේ ටැලන්ටඩ් කියලා. ඒක ඒගොල්ලෝ හරිම ටැලන්ටඩ් නලු. හරි කියන්නකො අකේ දැන් ඉස්සරහට මොනවද දක බිසි වෙන්නේ? මොනවද අලුත් වැඩ කටයුතු අපිට දකින්න තියෙන? ටෙලි ඩ්‍රාමාස් වලින් එන්න ඉන්නවද කොහොමද? ටෙලි ඩ්‍රාමා නැහැ. බාර ගන්නවා. මෙගා නාට්‍ය කරන්නේ නැහැ. පොඩි පොඩි ඒවා කරනවා. තාම කරලා තියෙන එකයි එහෙම පොඩි ඒකට බ්ලැක් පූල් කියලා. වර්ණ කියන චිත්‍රපටිය එන්න තියෙනවා අජිත් ධර්මසූරිය මහත්මයාගේ. තව ශ්‍රී ලංකාවේ දැවන්ත ඩිරෙක්ටර්ස් හදන්නේ එක වැඩ කරනවා. ඉතින් ඒ වැඩේ ලබන අවුරුද්ද එන්න තියෙනවා. ඒක මීටත් වැඩිය වෙනස්. මුකුත් නෑම තමයි ආයි චමත්කාරි බලන්න. චමත්කාරි අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ ඔයාගේ හස්බන්ඩ්වයි බබාවයි. ඔයා කියනවා බබා හැම මාරු විතර සපෝටිව්ලු පොඩි වුණාට. අපි මතක් කරමු මේ අවස්ථාවේදී. අද එයාගේ මේ ෆස්ට් ඩේ එක කින්ඩර් ගාඩන්. එයා උදේ මම එයාත් එක්ක ඉඳලා ඔක්කොම කරලා ආවේ. මට ඉන්නේ මේ චරිතවල ඉන්න නළුව ඉන්නේ ඒ වගේ හොඳට තේරුම් ගන්න කරදරයක් නැති. මම හිතනවා කවදා හරි දවසක අපේ පුතා කෙල්ලෙක් හොයාගත්තත් හරි මේ නිදහස දීලා තියාගන්න ළමයෙක්ගේ එහෙම නිදහසක් දෙනවා. සහ හස්බන්ඩ් මිතිල හැමදේටම සපෝටිව්. ලංකාවේ නැති වුණත් ඕන වැඩක් කවදාවත් මම කියලා කරලා නැහැ. කරාට පස්සේ තමයි කියලා තියෙන්නේ මම වැඩේ. එතකොට පබ්ලිෂ් වෙලත් ඉවරයි. කවදාවත් ඒ කියන්නේ දන්නවා මම විමානයට සම්පූර්ණ දායකත්වය දෙනවා. ඒ අරන් ඒක මගේ පෞද්ගලික ජීවිතේට අදාළ නැහැ කියලා. එහෙනම් චමත්කාගේ බොහොමත්ම ස්තුති අපත් එක්ක සම්බන්ධ වුණාට. ඔයාගේ ඉදිරි වැඩ කටයුතු, කලා වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මියුසික් ටීවී ක්‍රූ එක මාට විශ් කරන හදවතින්. Thank you darling.